සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. සිතින් සිතනබේ සැනසෙන ලෞතුරු ශ්‍රී සද්ධර්මය මෙතැන් සිට පුරා හෝරාවක් ඔබට ශ්‍රවණය කළ හැකි. බෞද්ධ රූපහානිය බොයෙන්වෙන් සන්නිබේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ දම් සභා මණ්ඩපයට වැඩමකොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. සුනේත්‍රා දෙවිපාර කොහුවල පදිංචි අසංග ප්‍රතාපසිංහ මහත්මා, රෝහලපාර කළුබෝවිල පදිංචි දම්මිණී ප්‍රතාපසිංහ මහත්මිය, ඉසුරුපුර මාළබේ පදිංචි ලක්මිණී ප්‍රතාපසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන දේශනාගත ධර්මය මනාව ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණානිසංසයත් ධර්ම දානමය පින්කමත් මුදුන්පත් කරගන්න. අපේ බුදුරජාණන් වහන්සේ අපිට මැනවින් කරුණ දැක්වුවා, ධර්ම ශ්‍රවණය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන එක වටිනවා කියලා. ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම
අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුන මේ දවස්වල මේ දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරන්නේ නිවැරදිව මරණානුස්සතිය වඩන්නේ කොහොමද කියන කාරණා ටික. මරණ සතිය පිළිබඳව සිදුකරන මේ දේශනා මාලාවේ අද මේ සිදුකරන්න සූදානම් වෙන්නේ මේ පින්නතුන් දායකත්වය දරන්නේ 21 වැනි ධර්ම දේශනාවට. 20 වැනි ධර්ම දේශනාව නිමා කරනකොට අපි අවසානයට සාකච්ඡා කළේ මේ ලෝකේ එකට ඉපදිච්ච අය සමහර වෙලාවට මරණයට පත් වෙනකොට විවිධ තැන්වල ආපහු ගිහිල්ලා උපදිනවා. කවුරුවත් එකටම නැවත උපදිනවා කියන කාරණාවක් කාටවත් හරියටම සඳහන් කරන්න පුළුවන්කමක් නැහැ. හරියටම උත්තරයක් හොයන්න බැරි කරුණු පහක් පිළිබඳව කරුණු භාග්‍යතුන් වහන්සේ පෙන්වනකොට මේ සාකච්ඡා කරමින් හිටියේ අවසාන කාරණාව ගතිය. කලින් සාකච්ඡා කළා මරණේ සිදුවෙන තැන හරියටම නිශ්චිතවම කාටවත් කියන්න පුළුවන් කමක් නැති බව. ඒ වගේම මරණයට පත්වන කෙනා කොහෙද උපදින්නේ කියන කාරණාව හරියටම කියන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා තමයි සඳහන් කළේ එකට ඉපදිලා ඉන්න අය මැරිලා තව වෙනත් තැන්වල උපදින්න පුළුවන්. උදාහරණයක් හැටියට පෙන්නවා, සමහර වෙලාවට අපේ ගෙදර සමාජිකයෝ ගණනාවක් ඉන්නවා. හදිස්සියේ ගෙදරම අය එකම වතාවේ මරණයට පත් වෙනවා. අපි කියමු පස්කන්දක් කඩා වැටිලා ගෙදර යට වුණා. එහෙම නැත්නම් ලොකු ජල ගැල්මකට මැදි වෙලා සම්පූර්ණ ගෙදර අය එකපාර මැරුණා. එහෙම වුණාම ගෙදරම අය අම්මා තාත්තා දරුවෝ ආයෙත් වෙනත් තැනක එකටම උපදිනවා කියන කාරණාවක් මේ ලෝකේ නැහැ. අපි ඒ නිසා සඳහන් කළා හතරමං හන්දියක හමුවීමක් වාගේ කියලා. හතරමං හන්දියට හැම පැත්තෙම පිරිස එකතු වෙනවා. නමුත් මේ හන්දියේදී ඒ අය නැවත වෙනත් පාරවල් ඔස්සේ ආයෙ ගමන් කරනවා. ඒ පැතිවලින් ආපු අය සමහරලාට දෙන්නෙක් තුන් දෙනෙක් එක පාර යනවා. අනික් අය නැවත වෙන පැතිවල යනවා. එහෙනම් අපිත් එහෙම තමයි. මෙහෙම එකට ජීවත් වුණාට මැරිලා ගිහිල්ලා ආපහු විවිධ තැන්වල උපදිනවා. ඒ හින්දා උපදින තැන හරියටම නිශ්චිතවම තීරණය කරලා කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ ලෝකේ සමහර අය බලාපොරොත්තු වෙනවා මෙහෙන් මරණයට පත් වුණාම ආයෙත් ගිහිල්ලා එකටම උපදිමු කියලා. එහෙම වෙන්න නම් පින්නතනි කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. සම සීල, සම සද්ධා, සම ප්‍රඥා. මේ කාරණා තුන මනාව සම්පූර්ණ වෙලා තියෙනවා නම් අපේ ප්‍රාර්ථනාව මේ විදිහට මුදුන්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පින්නතනි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ අපි එහෙම හිතාගෙන මැරෙනවා මිස බලාපොරොත්තු වුණාම මුදුන්පත් නොවෙන බව. ඊළඟට පින්නතුනි මේ මැරුණ කෙනා කොහොම උපදීද? කොතන උපදීද? අපේ අය මරණයට පත් වුණාම විවිධ අවස්ථාවන් වල අපි පින්කම් කරලා ඒ අයට පින් අනුමෝදන් කරනවා. නමුත් ඉතින් අපි හරියටම දන්නේ නැහැ අපි අනුමෝදන් කරන පින් ලැබෙනවද නැද්ද කියලා. සමහර විට ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නොලැබෙන්නත් පුළුවන්. මේ සක්වලෙන් මරණයට පත් වෙලා තවත් සක්වලවල් 100 ගාණක් ඈත මඩවලක පණුවෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්.
සාගරයක මාළුවෙක් වෙලා ඉපදෙන්ඩත් පුළුවන්. කාන්තාරක සර්පයෙක් වෙලා ඉපදෙන්ඩත් පුළුවන්. සමහර කෙනෙක් දෙවියෙක් වෙලා උපදින්ඩත් පුළුවන්. ඉතින් අපිට හරියටම කියන්න බෑ ඒ අය පින් ලබනවද නැද්ද කියන කාරණා. ඒ නිසා මෙහි ජීවත් වෙලා හිටපු කාලේ තම තමන් විසින් බොහෝ කුසල් රැස් කරගත්තන මනාව මගවියදන් සම්පූර්ණ කරගෙනයි තියෙන්නේ. මුදල් ටිකක් අරගෙන මගට බැහැපු කෙනෙක් දවසක් දෙකක් එන්ඩ පරක් වුණොත් අපිට නොයෙක් දේවල් හිතෙනවා. අතේ මිල මුදල් තියෙනවාද, තිබුණ මුල මුදල් නැති වුණාද, කවුරු හරි පැහැරගත්තද, කරගණ්ඩ බලාපොරොත්තුවයෙන් ගියපු කටයුතු කරගණ්ඩ බැරි වුණාද, ඒ කටයුත්තට මුදල් ඇති වුණාද, මේවාගේ ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. නමුත් ඇති තරම් මුදල් අරංගීපු අය පිළිබඳව ඒ තරම් ලොකු කරදරයකට පත්වෙන්න දෙයක් නෑ. දවස් ගානක් ඉඳලා හරි මාස ගානක් ඉඳලා හරි තමන්ගේ වැඩේ කරගෙන ආපහු එන්ඩ පුළුවන්කමේ ඇයට තියෙනවා. එහෙමනම් මෙහෙ ඉන්නකොට බොහෝම රැස් කරගත්ත කුසල් ඒ තමයි අපි හම්බ කරගත්ත මග වියදන් ටික. ඒ මග වියදන් හොඳට අරගෙන ගියා නම් ආය අපි දෙන අමුතු පින් අවශ්‍ය වෙන්නේකුත් නැහැ. ආන් ඒ නිසා මනාව කුසල් රැස් කරගන්න එක හරි වටිනවා සුගතිගාමී ජීවිතයක් ලබන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. ඊළඟට මරණයට පත්වෙන පුද්ගලයා තවත් තැනක උපදින්න දීර්ඝ කාලයක් නම් ගත වෙන්නේ නැහැ. මෙහෙන් මැරුණහම තව තැනක උපදින්න ගත වෙන කාලය අපි ඇහි පිල්ලමක් ගහනවටත් වඩා අඩු කාලයක් තමයි තියෙන්නේ. ඒක අපේ බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළා. සමහර වෙලාවට මැරුණ කෙනා ගැන අපි හිතනකොට මැරිච්ච කෙනා වෙන තැනක ඉපදිලා සිතුවිලි කෝටි ප්‍රකෝටි ගණක් එයා පහළ කරලා ඉවරයි. ඒ තරම්ම මරණය ඉක්මන. උදාහරණයක් හැටියට පැහැදිලි කළොත් පිනතින තත්පරයකට උපදින සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනක් බවයි සඳහන් වෙන්නේ. මේ හැම හිතකටම අවස්ථා තුනක් තියෙනවා. උප්පාද, ස්ථಿತಿ, භංග. හැම හිතක්ම උපදිනවා, පවතිනවා, නැති වෙනවා. නැවත උපදිනවා, ආය පවතිනවා, ආය නැති වෙනවා. එතකොට තත්පරයක් වගේ සුළු කාලයක් තුළ උපදින සිත් ප්‍රමාණය කෝටි ගාණක් කියලා සඳහන් කරන්නේ. තත්පරය ගැන අපේ අයට අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ. ඉතාම කෙටි කාල පරාසයක් බව හොඳටම දන්නවා. මේ කාලය තුළ සිත් කෝටි ගාණක් උපදිනවා. හැම හිතක්ම උපදිනවා, පවතිනවා, නැති වෙනවා කියන ආකාර තුනක් පෙන්නුම් කරනවා. එතකොට මේ හිත උපදින වෙලාවේ අපිට උපදින හිතේ ජීවත් වෙන්නත් බෑ. හිත නැති වෙන වෙලාවේ අපිට නැති වෙන හිතේ ජීවත් වෙන්නත් බෑ. එතකොට හැම වෙලාවෙම අපි මේ පවතින්නේ කොයි වෙලාවේද? පවතින කාල පරාසය තුළ. ස්ථಿತಿ කියන කාල පරාසය තුළ තමයි අපි හැමෝම මේ රැඳිලා ඉන්නේ. හිත නැති වෙන වෙලාවට ඒ නැති වෙන වෙලාවට අපිත් මැරුණා වගේ. ඒ වුණාට අපිට එහෙම වෙනසක් තේරෙන්නේ නැත්තේ ඇයි? ඒ තරම්ම වේගෙන් ඊළඟ හිත ඉපදිලා පවතින හිත. එතකොට මේ පවතින ටික මත අපි මෙහෙම ජීවත් වෙනවා. තත්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් මේක සිද්ධ වෙන නිසා අපිට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. මේ නැති වෙන පැත්ත උපදිනවා, පවතිනවා, නැති වෙනවා. සමහරලාට ඒ නැති වෙනකොට ආයේ කවදාවත් මේකයි උපදින්නේ නැති වෙන්නම නැති වෙලාම යනවා. එදාට කියනවා මැරුණා කියලා. ආයේ මේකයි උපදින්නේ නැහැ.
නමුත් අර වේගෙන් උපදින සිත් පරම්පරාව ඒ හිතට මේ කය ඇතුළේ උපදින්න බැරි නම් ඊළඟට මොකක් වෙයිද? මෙතන උපදින්න බැරි නම් නැවත පංචස්කන්ධයක් හදාගෙන උපදිනවා. දැන් තේරෙනවද මැරුණ කෙනෙක් මොනතරම් වේගෙන් උපදිනවද කියලා? තත්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගාණක් පහළ වෙනවා. ඒ පහළ වෙවි සිත් ප්‍රවාහයක් හැටියට එක දිගටම ගලාගෙන එනකොට මේ උපාදානස්කන්ධයේ උපදින්න හැකියාවක් නැත්තම් ඒත් එක්කම තව උපාදානස්කන්ධයක් හදාගෙන එතන උපදිනවා. ඒකයි මම කිව්වේ ඇහි පිල්ලමක් ගහන තරම් කාලයක්වත් නැවත තැනක උපදින්න ගත වෙන්නේ නැහැ. අපි තව විදිහකට කල්පනා කළොත් අපි හිතමු අපේ අතේ මදුරුවෙක් වහලා ඉන්නවා. ඊළඟට බොහෝ දෙනාගේ සාමාන්‍ය සිරිත තමයි මදුරුවාට පහර දෙන එක. අපි අත උස්සලා මදුරුවාගේ ඇඟ උඩට පාත් කරනකොට මේක එක පාරම වෙන ක්‍රියාවක් වුණාට අත පාත් වෙලා මදුරුවාගේ තටුවල මදුරුවාගේ අඬුවල අපේ අත යන්තම් ගෑවෙන වෙලාවකුත් වෙනවා. ඊළඟට තව තව පාත් වෙලා මදුරුවා තෙරපෙනවා. හැබැයි මදුරුවා තාම ජීවත් වෙනවා. තව ටිකක් අත පාත් වෙනකොට මදුරුවා පුපුරනවා. තාමත් මදුරුවා ජීවත් වෙනවා. තවත් ටිකක් පාත් වෙනකොට මදුරුවාගේ ජීවිතේ නැති වෙනවා. මදුරුවා තැලිලම ඉවර වෙනවා. නමුත් ඒ තැලෙන මොහොත වෙනකම්ම මදුරුවාගේ හිත උපදිනවා. ඒ හිත උපදින තාක්කල් මදුරුවා ජීවත් වෙනවා. අපි විසින් මදුරුවා තලලා මදුරුවාගේ ශරීරය ඇතුලේ සිත් උපදින්න බැරි තත්ත්වයට පත් කළාට පස්සේ ඒ උපදින සිත් පරම්පරාව වෙන තැනක ආයි කයක් හදාගෙන උපදිනවා. අපි හැමෝගෙම ජීවිතේ ඒ විදිහයි. ඒ හින්දා මේ මරණයට පත් වෙච්ච කෙනෙක් නැවත උපදින්න මෙච්චර කාලයක් ගත වෙනවා කියන එකක් නෑ. ඉතාම සුළු මොහොතක ඒක වෙනවා. මේ ජීවිතයේ තියෙන අන්තිම හිත, ඒකට අපි කියන්නේ චුතිසිත කියලා. මේ ජීවිතයේ තියෙන අන්තිම හිතට කියන්නේ චුතිසිත. වෙන තැනක උපදින පළවෙනි හිතට කියන්නේ ප්‍රතිසන්ධි චිත්තය කියලා. එහෙනම් මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර දිග කාලයක් නැති බවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මරණයට වයසක් නෑ කියලා. අහවල් වයසයයි නම් මැරෙන්නේ නෑ කියලා කාරණාවක් නැහැ. ඕනෑම වයසක ඕනෑම වෙලාවක ඕනෑම තැනක මේ මරණය කියන ධර්මතාවය සිද්ධ වෙන්න පුළුවන්. බොහොම ශක්තිමත්ව හිටපු අය බලාපොරොත්තු නොවිච්ච මොහොතකම මැරිලා. අපි කියනවා ගස් ගල් වගේ හිටපු අය කියලා. නමුත් අපි සියලු දෙනාටම පුදුමයක් ඉතුරු කරලා ඒ අය ජීවිතෙන් සමුගත් අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. හදිසියෙම නහරක් පුපුරන්න පුළුවන්. හදිසි හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි සැරක් වදින්න පුළුවන්. වැඩ කරන යන්ත්‍රයක් උඩ කියතක් උඩ වැටිලා කැපිලා ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. අද උදේ වැඩට ගියහම මේ යන්ත්‍රයෙන් රෑ වෙනකම්ම මං වැඩ කරලා ඉවර කරනවා කියලා තීරණයක් නැහැ. ඒ යන්ත්‍රයේ මතම වැටිලා ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා මේ අහවල් හේතුවෙන් නම් ජීවිතේ නැති වෙන්නේ නැහැ කියලා කතා කරන්න හේතුවක් ඇත්තෙම නැහැ. ඒ තරම්ම අනිත්‍ය ජීවිතයක් අරගෙන තමයි අපි සදාකාලික ජීවත් වෙන්න වගේ මෙලැස්ති වෙන්නේ. මොහොඳු ගියපු දීවරයා ආපහු එයි කියලා අපිට කොහොමවත් කියන්න බෑ. පාසල් ගියපු දරුවා ගියපු විදිහටම ආපහු එනවා කියලා අපිට කොහොමවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නෑ. අපි ළඟ විශ්වාසයක් තියෙනවෙනවා කියලා. නමුත් සමහරලාවට එහෙම එන්නේ නැති වෙන්න පුළුවන්. හරියට නිකන්
දියමත ඇඳපු ඉරක් වගේ ජීවිතය. ඇඳීගෙන යනකොට මැකීගෙන යනවා. තනපතක් අග තියෙන පිණි බිඳුවක් වගේ. කොයි වෙලාවෙ වැටිලයයිද මොන වෙලාවෙ වේලිලා යයිද කියන තීරණයක් නෑ. ජීවිතෙත් ඒවාගේ. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජීවිතේ මේ තරම් අනිත්‍යයි, මරණයෙන්ම කෙරවල වෙන සුළුයි. නමුත් මරණය පිළිබඳව කිසි කෙනෙක් බිය නොවිය යුතුයි කියලා. හේතුව තමයි මරණයට බය වුණා කියලා කවදාවත් මරණයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. අපි මොනතරම් බය හිටියත් රැකවරණ හොයාගෙන කොහෙ යන්න උත්සාහ කළත් කොහෙවත් රැකවරණයක් නැහැ. කන්දක් උඩ හිටියත් මැරෙනවා. මාරයයි කියලා සාගරයේ මැද හිටියත් මැරෙනවා. මාරයට එන්න බැරි වෙයි කියලා අහසට ගිහිල්ලා හිටියත් මැරෙනවා. එනම් මැරෙන්නේ නැතුව හැංගෙන්න තැනක්, මාරයගෙන් බේරෙන්න තැනක් ලෝකෙ කොහෙවත්ම නැහැ. ආන් ඒ නිසා දේශනා කළා මරණයෙන් බේරෙන්න පුළුවන්කමක් නැහැ, බය නැතුව මරණයට මූණ දෙන්න සූදානම් වෙන්න කියලා. බය නැතුව මරණයට මුහුණ දෙන පුද්ගලයෙක් හදන්නයි මරණ සතිය වටින්නේ. නිරන්තරයෙන්ම මම මැරෙන කෙනෙක් කියන කාරණාව හොඳටම සිහිපත් කරලා ප්‍රගුණ කරලයි තියෙන්නේ. මැරෙන්න ඕනම වෙලාවක ලෑස්ති වෙච්ච කෙනෙක්, එයා මනාව ප්‍රඥාවෙන් තේරුම් අරගෙන තියෙනවා මරණයෙන් ගැලවෙන්න බැහැ, නමුත් අපායෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. දුගතියට යන්නේකින් ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවා. සුගතිගාමී ජීවිතයක් මීට වඩා සැප සහිත ජීවිතයක් ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වලා තියෙනවා, පවෙන් වැළකිලා නිරන්තරයෙන් කුසල් මත පෝෂණය වෙන්න. ඕනම වෙලාවක මැරුණට කමක් නැහැ, නමුත් සතර අපාය ආදී දුගතියකට කවදාවත් මේ පුද්ගලයා යන්නේ නැති බව කරුණු කාරණා සහිතව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මරණය පිළිබඳව කලකිරීමක් ඇති කරගන්න එක ඒ තරම් තේරුමක් නැති වැඩ. නමුත් ජීවිතය පිළිබඳව ආර්ය වූ කලකිරීමක් ඇති කරගන්න පුළුවන්. ඒ ආර්ය වූ කලකිරීමක් කියලා කියන්නේ ආර්යයන්ට මේ ජීවිතය පිළිබඳව දුකක් නැහැ. නමුත් අනිත්‍ය වූ ජීවිතයෙන් මිදෙන්න මගක් හදාගන්න උන්වහන්සේලා වීරිය වඩලා තියෙනවා. ඕනම වෙලාවක මරණය තමන් හොයාගෙන එනවා. ඒ ඕනම වෙලාවක මරණය බාරගන්නත් සූදානම් වෙලා ඉන්නවා. නමුත් එහෙම සූදානම් නැති කෙනාට මරණාසන්න වෙන්න වෙන්න ජීවිතේ ලොකු බයක් උපදින්න පටන් ගන්නවා. නමුත් සූදානම් කෙනාට කොහොමවත් බයක් නැහැ. ශක්තිමත් නිසා ඔහු හුඟක් සතුටින් ඉන්නවා. ඇයි ඒ? මීට වඩා හොඳ තැනක උපදින්න පුළුවන් බව දන්න නිසා. මීට වඩා හොඳ තැනකට යනවා නම් කොහොමත් සතුටුයි. එහෙනම් එහෙම සතුටු වෙන මගක් හදාගණ්ඩයි භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් අනුශාසනා කරන්නේ. ඊළඟට පින්නතුනි, බුදුදහම හැම වෙලාවෙම අපිට ඉගැන්වුවේ සතුටින් කටයුතු කරන ක්‍රමය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මිනිස්සු බය කරලා තියන්නවත්, මිනිස්සුන්ට මේ ලෝකේ එපා කරන්නවත්, මිනිස්සුන්ගේ සතුට නැති කරන්නවත් නෙමෙයි, මිනිස්සු ශක්තිමත් කරලා මිනිස්සු නිර්භය පුද්ගලයෝ බවට පත් වෙලා සතුටින් පිරිච්ච ජීවිත පෝෂණය කරන්න. කුසල් නිසා බොහොම ශක්තිවත් අය බවට පත් කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ කරුණ දක්වන්නේ. ඊළඟට පින්නතුනේ, අපේ හිතේ සුවය සැපය සඳහා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මරණය සිහිපත් කරන්න කියලා දේශනා කළා. පංචකාම ලෝකේට අපි හරි කැමතියි. පංචකාමයේ භුක්ති විඳින්නත් අපි හරි කැමතියි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ පංචකාමයේ
අත්හරින්න කියලා දේශනා කරහම හුඟක් අය කල්පනා කරනවා එතකොට ජීවිතේ නීරස වෙයි කියලා. නැපිනතර මේ පංචකාමයේ අත්හැරියහම අත්හරිනවා කියලා කිව්වේ සම්පූර්ණයෙන්ම අත්හරිනවා කියන එකද? නැ ක්‍රමක්‍රමයෙන් මිදෙන අයත් හොඳට කෑම කාලා හොඳට ඇඳුම් ඇඳලා යාන වාහන වල ගමන් ගිහිල්ලා බොහොම සතුටින් ජීවත් වෙනවා. ආන්ගේ බොහෝ සම්පත් අත්හැරපු අය ජීවිතේ නිදහසක් සැහැල්ලුවක් තියාගත්ත අය ඇලීම් බැඳීම් වලින් නිදහස් වෙච්ච අය ගැටීම් වලින් තොරව කරදර වලින් තොරව අනික් අයට වඩා හරි සතුටින් ජීවත් වෙනවා. ඒ නිදහස් ජීවිතය තුළ තියෙන සතුට නිදහස භුක්ති විඳින්නෙක් මනාව දන්නවා මිසක් පංචකාමයට ඇලිලා නිදහස නැති කරගෙන නමුත් මේක සැපයි කිය කියා කල්පනා කරන කෙනෙකුට මේක කියලා දෙන්න උත්සාහ කළාට තේරෙනවා බොහොම අඩුයි. නමුත් මේ සුවය භුක්ති විඳින කෙනා තමයි දන්නේ අන් අයට වඩා මම මොනතරම් සැහැල්ලුවෙන් ඉන්නවද. නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න එවන් අය මේ පංචකාමයේ තුල පැටලිලා දුක් විඳින අය දිහා බලාගෙන කම්පාවකටමයි පත් වෙන්නේ. ඇයි මේ ගැන මේ ඇයිට තේරෙන්නේ නැත්තේ කියලා. නමුත් අපි රෑදවල් දඟලලා හොයලා තියෙන්නේ සතුට. ඇත්තටම අපිට හම්බ වෙලා නැත්තෙමත් සතුට. ආන් ඒ නිසාත් භාගිතුන් වහන්සේ මේ මරණ සතිය අපිට දේශනා කරනකොට පංචකාමයෙන් මිදෙන්න කරුණු කාරණා මනාව ගැන හැර දක්වනවා. පිනතින කෙනෙකුට නිවැරදිව ජීවත් වෙලා හොඳ ප්‍රබල හිතක් හදාගෙන මනාව ශක්තිමත් ජීවිතයක් ගොඩනගා ගත්තහම සමහර වෙලාවට මරණය ඒ පුද්ගලයා ළඟට ළඟා වෙන්නත් බය වෙන්න පුළුවන්. මොකද මේ ශක්තිමත් මිනිස්සු ගාවට මාරයත් ලං වෙන්න ටිකක් බයයිද කියලා හිතෙනවා. මේ ශක්තිමත් කිව්වේ කායික ශක්තිමත් බව නෙමෙයි. ආධ්‍යාත්මීය ශක්තිය තියෙන අය ළඟට. මොකද මාරය කියලා කියන්නේ අපිට වඩා හරි ප්‍රඥාවන්ත කෙනෙක්. මාරය අපිට වඩා ප්‍රඥාවන්තයි කියලා කියන්නේ. මාරය කියලා කියන්නේ දසපාරමිතා සම්පූර්ණ කරපු කෙනෙක්. ඒ නිසා මහ ප්‍රඥාවන්තයි. දසපාරමිතා සම්පූර්ණ කළා කියලා කියහම සමහර කෙනෙකුට සැකයක් උපදින්න පුළුවන්. තව කෙනෙක් මේක චකිතයකින් විවේචනය කරන්න පුළුවන් මාරයා ඒ තරම් පින් කරපු කෙනෙක්ද කියලා. පින්නතින පින්කලේ නැතුව කොහොමවත් මාරයා වෙලා උපදින්න බෑ. ස්ත්‍රියකටවත් මාරයා වෙලා උපදින්න බැරි බවයි සඳහන් කළේ. මාරයා වෙලා උපදින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ස්ත්‍රීත්වය අත්හැරලා වෙනම පින් කරන්න ඕනේ. එහෙනම් ස්ත්‍රී භාවයේ ඉඳගෙන එතෙන්ට යන්නත් බෑ කියලා සඳහන් කරයි. දෙවියන් අතර වැඩියෙන්ම සැප විඳින කෙනා 6 වෙනි දිව්‍ය ලෝකේ රජුරු වසවර්ති මාර්යා පාරමිතා පුරන්න ඕනේ. එතකොට කෙනෙකුට හිතෙන්නේ නැද්ද එච්චර පින් කරලා ඉඳගෙනත් එහෙනම් පව් කරනවද කියලා? ඒකටත් කාරණාවක් පෙන්වනවා. එහෙම පව් කරන්න වෙලා තියෙන්නේ තමන්ගේ තනතුර හින්ද කියලා. තනතුර රැකගන්න පව් කරනවා. මනුස්ස ලෝකෙත් බලන්නකො තනතුරු රැකගන්න කොච්චර පව් කරනවද කියලා. තනතුර රැකගන්න බොරු කියනවා. තනතුරු රැකගන්න ප්‍රාණඝාත කරනවා. තනතුරු රැකගන්න සමහරලාට තව තව පිරිසක් එක ගිහිලා රාරක් බොණ්ඩ වෙනවා. මිනිස්සු සසරට වඩා සසර තියෙන බයට වඩා මේ ලෝකේ තනතුරු වලට කැමති. ඒ නිසා තනතුරු නිසා පව් කරගන්නව හරියට. කෙනෙක් රජ වෙලා ඉපදුනා කියලා කියන්නේ රජුරවන්ට කොච්චර පව් රැස් කරගන්න සිද්ධ වෙනවද? අපේ මහ බෝසතාණන් වහන්සේ තේමිය කුමාරයා හැටියට ඉපදිලා
බසර ගණනාවක් එච්චරම දුක්විින්දී. රාජ්‍ය භාරගණ්ඩ සිද්ධ වෙන නිසා. ඇස් පේෙන් නැති කෙනෙක්, කං එහෙන් නැති කෙනෙක්, කතා කරන්න බැරි කෙනෙක්, අත පයි දිගාරින්ට බැරි කෙනෙක්, නැගිට ගණ්ඩ බැරි කෙනෙක් හැටියට. පිය රජ්ජුරුව මොන තරන්නන් දුක් දුන්නද. ඒ හැම දුකක්ම යොසුවේයි රාජ්‍ය භාරගණ්ඩ වෙන හින්ද. පෙර භවයක අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80,000ක් අපාය හිඳ හිටපු හැටි හොඳට මතකයි. එනම් මේ රාජ්‍ය ආයෙත් බාරගත්තොත් මොන තරම් පව්කන්දක් කරන්න වෙනවද. යුද්ධයක් එළඹුණහම, යුද්ධ කරන්න කියලා අනදුන්නහම, ඒ යුද්ධයේදී සමහරලාට එක සෙබලෙක්, එක කණ්ඩායමක් හතුරු 100ක් මරයි. ඒවාගේ කණ්ඩායම් 10ක් ගියොත්, හැම කණ්ඩායමකින්ම 100 මැරුවොත්, ඒ පුද්ගලයාට තම තමන් මරාපු ප්‍රමාණය අකුසල කර්මය තියෙනවා. නමුත් කණ්ඩායම් 10ක් ගිහිල්ලා 100 මැරුවොත් 1000ක් මැරිලා. බොහෝම සැපසේ එක තැනක වාඩි වෙලා යුද්ධ කරන්න කියලා ආඥාව නිකුත් කරපු කෙනා මැරිච්ච 1000ගෙම අකුසල කර්මය බාර ගන්න ඕනේ. ප්‍රාණඝාත අකුසල් 1000ක් බාර ගන්න වෙනවා. ඉතින් රජ වුණාම එහෙම කරන්න වෙනවා. ඒකට හරියට ආඥාව නිකුත් කළේ නැත්තම් රජුරවන්ට විවිධ චෝදනා එන්නත් පුළුවන්, රාජ්‍යයෙන් පහ කරන්නත් පුළුවන්. නමුත් රටේ රජ වෙන්න හුඟක් පින් කරලා තියෙනවා. අපි හැමෝටම රජ වෙන්න බෑනේ. ඒ කාලෙට පින මෝරලා තිබිච්ච කෙනා තමයි රජ වෙලා තියෙන්නේ. දැන් ඒ තනතුර රැකගන්න එළඹෙන අකුසල කර්ම ඕන එකක් කරන්න වෙනවා. මාරයත් එහෙම කෙනෙක්. දසපාරමිතා පුරලයි ඉන්නේ. නමුත් තනතුර රැකගන්න හුඟක් පව් කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් හුඟක් ප්‍රඥාවන්තයි. බොහොම පිනෙන් පෝෂණය වෙලා ශක්තිමත් වෙච්ච අය මරාගන්න මාරයත් දෙපාරක් හිතයි වගේ. හේතුව මේගොල්ලෝ මරාගත්තා කියලා මාරයට ඕන තැනට අරන් යන්න පුළුවන්ද? මෙහෙන් ඔහුගේ ජීවිතේ ගත්තහම ඔහු ඊළඟට ගිහිල්ලා උපදින්නේ මීට වඩා හුඟක් සැප තියෙන තැනක. මාරයට අඩංගු නැති තැනක උපදිනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් මාර ග්‍රහණයට ලක් වෙනවා. නමුත් මාරයා විවිධ වෙලාවල් වල බලපෑම් කරන ජීවිතය ගත්තේ නැති වුණාට, මේ ලෝකේ ජීවත් වෙනකොට, මේ පංචකාම සම්පත් වල අතරමං වෙනකොට කවුද මේ වැඩ කරලා ඇත්තේ? මාරයා විසින් නිර්මාණය කරපු ලෝකේ අපිට විවිධ දේවල් ලස්සනට පෙන්නලා අපි රවට්ටලා තියෙන්නේ. ඒ තැන්වල අපි පරක්කු කරගෙන ඉන්නේ මාරයා. පරක්කු කර කර මොනවද කරලා තියෙන්නේ? පින් කරන්න යන්න දෙන්නේ නැතුව අකුසල් ළඟ නවත්තලා ඉඳලා තියෙන්නේ. ඒකයි පංචකාම ලෝකය. නමුත් ප්‍රඥාව ඇති කෙනෙක් විතරයි මෙතන අතරමං නොවි කුසල් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මාරයා එක තැනකද අපිට බාධා කරලා තියෙන්නේ? මේ ජීවිතේ හැම තැනම බාධා කරනවා ප්‍රඥාව නැති අය. මාරයාගේ දැලේම තව තව පැටලෙනවා මිසක් මේක ලෙහාගෙන යන්න කල්පනාවක් නෑ. කුරුළු වැද්දෙක් ඇවිල්ලා කුරුල්ලන්ට දැලක් දානවා. මේ දැලෙන් රිංගලා බේරිලා යන්නේ ඉතාම ටික දෙනයි. අනික් සියලු දෙනාම දැලට කොටු වෙනවා. එහෙනම් මේ පංචකාම ලෝකේ මෙහෙම නිර්මාණ කරලා තියෙන්නේ අපිව නතර කරගන්න තමයි. ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, දිවට දැනෙන රස, නාසයට දැනෙන ගඳ සුවඳ, ශරීරයට දැනෙන පහස, මේ හැම දෙයක් වෙනුවෙන් අපි නතර වෙලා ඉන්න. ප්‍රඥාවන්තයා මේ සියල්ල ඉක්මෝලා වේගෙන් ඉස්සරහට පියඹලා තියෙනවා. මාරයා තමයි හදලා තියෙන්නේ. එහෙනම් මාරයා බලපෑම් කරන්නේ අන්තිම වෙලා විතරක් නෙමෙයි. නමුත් ප්‍රඥාවන්තයා ප්‍රයෝජන ගන්නවා මාරයට ඕන තැන නතර වෙන්නේ නැති නිසා. ඔහු මරණවට වඩා තමන්ට ඕන තැනට යන අය අරන් යන එක
මාරයට ටිකක් පහසුයි කියල තමයි කියන්නවෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා පුළුහන් තරන් ගුණ ධර්ම වඩට. පුළුහන් තරන් කුසල් මත පෝෂණය වෙන එක නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඊළඟට පින්නතුනි, යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට මනාව කීකරුණං ඒ අයි හැම වෙලාම තමන්ගේ බලාපොරොත්තුව මුදුම්පත් කරගන්නයි. තමන් ප්‍රාර්ථනා කරපු දේවල් තමන්ගේ බලාපොරොත්තු නිවැරදිව මුදුන්පත් කරගන්න කැමති අය මොනවද මේ ලෝකෙ කරන්නේ? ඒ අය බුදුරජාණන් වහන්සේට හරි කීකරුයි. ඒ අය බුදුරජාණන් වහන්සේට කීකරු නිසා ඒ අය හරි සිල්වත්. මේ ලෝකෙ ඉටු වුණා නම් යම් පැතුමක්, ඒ ඉටු වෙන්නේ සිල්වතුන්ගේම ප්‍රාර්ථනාවයි. යම් කෙනෙක් සැප බලාපොරොත්තු වෙනවා නම් සැප බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් පව් කරන්නේ නෑ කියන කාරණාවමයි සඳහන් කළේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දක්වපු මේ කාරණාවට හික්මිලා කීකරු වෙච්ච අය ලෝකේ ඉන්නේ බොහොම අතලොස්සක් පිරිසයි. වැඩි දෙනෙක් පංචකාමයෙන් අතරමං වෙලා අකුසල්ම කරන්න පෙළඹිච්ච අය. එහෙමනම් මේ අකුසලයේ දුරලලා අකුසලයේ දුරලීමේ සැපය භුක්ති විඳිමින් කුසල් වර්ධනය කරමින් කුසල් වැඩිීමේ ප්‍රීතිය භුක්ති විඳිමින් යමෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ අය ප්‍රඥාවන්තයි. සමහර අය සමහර වෙලාවට අහනවා සතෙක් මරන්නේ නැති, බොරුවක් කියන්නේ නැති ජීවත් වෙන අය ඉන්නවද කියලා. සත්තු මරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, රාරකු ටිකක් බොන්නේ නැතුව ජීවත් වෙන අයත් මේ ලෝකේ ඉන්නවද කියලා. එහෙම ජීවත් වෙන්න පුළුවන්ද මිනිස්සුන්ට කියලා. ඒ ප්‍රඥාව නැති අය නගන ප්‍රශ්නය. අපිට කරන්න බැරි නම් යමක්, ඒක බුදුරජාණන් වහන්සේ කොහොමවත් අපිට දේශනා කරන්නේ නැහැ. බුදුවරු කියලා කියන්නේ අපේ හිස මත දරන්න බැරි බරක් පටවන්න ලෝකෙ පහළ වෙච්ච උත්තමයෝ නෙමෙයි. හිස මත පැටවෙන බර හිස මතින් අයින් කරන්න පහළ වෙච්ච අය. කරන්න බැරි දෙයක් අපිට කවදාවත්ම දේශනා කළේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේමත් පැහැදිලි කළා, මහණෙනි ඔබලාට කවදාවත් කරන්න බැරි දෙයක් මම කියලා නෑ. කරන්න බැරි නම් මම මේක ගැන දේශනා කරන්නේ නැහැ කියලා. මේ ලෝකේ අපිට කරන්න බැරි දේවලුත් තියෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලත් නැහැ. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට ආරක්ෂා කරගන්න කියලා දේශනා කළේ පන්සිල්. බැරි නම් මම දේශනා කරන්නේ නැහැ කියලාම සඳහන් කළා. හැබැයි ඒ සාමාන්‍ය මයට කරන්න බැරි දේවල් තව තියෙනවා කියලා මම සඳහන් කළා. ඒවා භාග්‍යතුන් වහන්සේ සාමාන්‍යයෙන් පන්සිල් රකින්න හැට දේශනා කළේ නෑ. මොනවද අපිට ආරක්ෂා කරන්න බැරි දේවල්? අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් කුඹුරු කොටන් එපා කියලා. අපි කොහොමද කුඹුරු කොටන්නේ නැතුව ජීවත් වෙන්නේ? හේන් කොටන් දෙපා, වල්ගිනි තියන් දෙපා, ගොයන් කපන් දෙපා, කොළපා ගන් දෙපා, වී කොටන් දෙපා, බත්තු යන් දෙපා කියලා දේශනා කළා. එහෙමනම් අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් තියනවද? එහෙනම් එපා කීවත් ඒ දේවල් කරන්න වෙනවා. නමුත් මේ දේවල් වලින් පෞසිද්ධ වෙන්නේ නැද්ද? පෞසිද්ධ වෙනවා. කුඹුරු කොටනකොටත් පෞසිද්ධ වෙනවා. හේන් ගිනි තියනකොටත් පෞසිද්ධ වෙනවා. ඒ වුණාට පින්නතිනේ කර්මපතයක් රවුම් වෙන්නේ නැහැ. පිප්පලි කුමාරයා කෝටි ගණන් සම්පත් අත්හැරලා පැවිදි වෙන්න ගියේයි. තමන්ගේ කුඹුරු යාය හානතැනට යනකොට නගුල පිටිපස්සෙන් යනවා කුරුල්ලු කොබෙයි. මොනවද අහුල අහුල කන්නේ කියලා අහපුවම සඳහන් කළා නගුලට මතුවෙන සත්තු.
එතකොට පෞසිද්ධ වෙනවා ඒ පෞකාටද කියල ඇහුවා. වැඩ කරන අය මොකක්ද කීවේ? ස්වාමීනී, මේ කුඹුරේ ආදායම ඔබ වහන්සේට නම් මේ පෞත් ඔබ වහන්සේටම තමයි කියලා. එදයි තීරණය කළේ එහෙනම් මේක සංසාරයෙන් මිදෙන්න පහසු ගමනක් නෙමෙයි. මේ කෝටි ගණන් සම්පත් අත්හැරලා මහණ වෙන්න යන්න තීරණය කළේ නිසා. අපිත් දන්නවා උදැල් අරන් ගිහිල්ලා නියර කොටනකොට පණුව කකුලූ ගණනාවක් මැරෙනවා කියලා. හැබැයි නියර බඳින්න පොලොව කොටනවා මිසක් පණුව කපන්න හිතාගන්න පොලොව කොටනවා නෙමෙයි. ආන් ඒක නිසා අපිට කර්ම පතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මං කිව්වා ඒ මට්ටම්වල ප්‍රමාණයටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේවා තමයි අපිට කරන්න බැරි දේවල්. ඒ නිසා ඒක තහනම් කළේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව පෙන්නලා තියෙනවා. හැබැයි ගිහි අයට පොළව කොටන්ඩ තහනම් කළේ නැති වුණාට ඊට වඩා සංසාරයෙන් එතර යන්න වීරිය වඩන අයට පොළව කොටන එකත් භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට නියපොත්තෙන්වත් මහපොළොව හාරණ එක භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. එහෙනම් එයා උන්වහන්සේ ගිහි කෙනෙකුට වඩා හුඟක් ඉහලින් නිවන හොයාගෙන සැනසීම හොයාගෙන යන්න වීරිය වඩන කෙනෙක්. ඒ නිසා ඒ මට්ටම්වලින් ඒක පෙන්නලා තියෙනවා. උන්වහන්සේට නියපොත්තෙන්වත් මහපොළොව හාරන්න එපා කිව්වා. නමුත් අපට කුඹුරු කොටන්න අවසර දීලා තියෙනවා. එහෙනම් උන්වහන්සේට තියෙන තරම් සිල්පද ප්‍රමාණයක් තියෙනවද අපිට? එහෙනම් අපේ මට්ටමයි පෙන්නලා තියෙන්නේ. මේ මට්ටමවත් කරන්න බැරි නම් අපිව රැක ගන්න භාග්‍යතුන් වහන්සේ ලෑස්ති වෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවවත් ආර්යයන් වහන්සේලාගේ කරුණාවවත් එහෙමනම් අපට ලැබෙන්නේ කොහොමත් ලැබෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ මේ සිල් ගුණ ආරක්ෂා කරන ප්‍රමාණය ආර්යයන් වහන්සේලාගේ කරුණාව ලබන්න තරමට සුදුසුද කියලා. එහෙනම් මීට වඩා අපි ශක්තිමත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන හැටියට මරණය ළඟ හරි සතුටින් මරු වැළඳ ගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න අපි ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. මේ ඉන්න ප්‍රමාණය නම් කොහොමත් මදි කියලා තමයි හිතන්න ඕනේ. මීට වඩා වීරිය වැඩි කරන්න හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන්න ඕනේ. පින්නතනි, මේ කාරණා ටික අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරයට, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මත විශ්වාසයේ තියලා ඒ ධර්මයට අනුව මනාව ජීවිත හැඩගස්වගෙන බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව අතිශයින්ම ලැබෙන ජීවිත නිරන්තරයෙන් පෝෂණය කරගන්න යමෙකුට පුළුවන් වුණොත් එහෙම ජීවිතයක් ගොඩනගන්න ඔහු හරි සතුටින් මරණයට පත් වෙන කෙනෙක්. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරන 21 වෙනි දේශනාව මේ විදිහට නිමා කරමු. මරණ සති භාවනාව වඩන ක්‍රම ගණනාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එයින් අපි මේ සාකච්ඡා කරලා මේ මොහොතේ නිමා කරන්නේ 6 වෙනි ක්‍රමය. 22 වෙනි ධර්ම දේශනාවෙන් 7 වෙනි වූ අද්ධාන පරිච්ඡේද වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරමු. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය අසංග ප්‍රතාපසිංහ මහත්මයා, නොම්බර 30 සුනේත්‍රා දේවි පාර කොහුවල, ධම්මිනි ප්‍රතාපසිංහ මහත්මිය අංක 249 රෝහල පාර කළුබෝවිල, ලක්මිනි ප්‍රතාපසිංහ මහත්මිය ඊ අංක 13 ඉසුරුපුර මාළඹේ යන ලිපිණයන්හි පදිංචි මහත්ම මහත්මීන් දායකත්වයේ දරනවා. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත් වුණ පියදාස ප්‍රතාපසිංහ පියාණන්
මෙයින් අවුරුදු 7කට කලින් නිදන ප්‍රාප්තියට පත් වෙලා, වසර 14කට කලින් නිදන ප්‍රාප්තියට පත් වුන නන්දා ප්‍රතාපසිංහ මෑණියන්ටත්, කිරිනේලිස් ප්‍රතාපසිංහ සීයා, මේරි ප්‍රතාපසිංහ ආච්චි අම්මා, ජේන් පෙරේරා ආච්චි අම්මා, මරතේලිස් අප්පුහාමි සීයා ඇතුළු අප පවුල්වල සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊට අමතරව දේශකයන්න් වහන්සේට සෙත් පැතීම, අප පවුල්වල සියලු දෙනා හා ධර්ම දේශනාවට සහභාගී වූ හා සවන්දුන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව හා ධර්මාවබෝධය ලැබීමට මේ පින් හේතු වේවා. අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘවර දරණාගම කුසලදම්ම නායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය සඳහාත් මේ කුසල් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනය උදා වේවා. මේ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඉතාම ඉක්මං භවයක, ඉතාමත්ම කෙටි කාලයෙන් සැප සහිත පාරමිතාවකින් උතුම් නිර්වාණාවබෝධය ලබන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.